පනහ දශකයේ ඒ.ඊ. ගුණසිංහයන්ගේ කම්කරු ව්‍යාපාරයේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් දේශපාලන ගමන ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාස පසු කාලීනව ඩඩ්ලි සේනානායක රජයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවැද මැද කොළඹින් මන්ත්‍රීවරයෙකු වශයෙන් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළා. එම කාල සීමාව පුරාවටම ජන සම්මතවාදයෙන් ලබාගත් ස්වකීය බලය ජනතාව වෙනුවෙන් භාවිත කිරීමට ඔහු කටයුතු කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයෙන් මැද කොළඹින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් රණසිංහ ප්‍රේමදාස පසුව 1978 වර්ෂයේ පෙබරවාරි මස 6 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වුණා. හිසට සෙවණක් නොමැති ජනතාවට නිවසක සිහිනය සැබෑ කර දීම සඳහා නිවාස දසලක්ෂයේ ගම්මුදා වැඩසටහනද පසු කාලීනව ඔහු ආරම්භ කළා. වර්ෂ 1989 දී ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වශයෙන් රණසිංහ ප්‍රේමදාස තේරීපත් වූ අතර එතෙන් සිට සිව් වසරක් විධායක ජනාධිපති දුරේ කටයුතු කරනු ලැබුවා. 1993 වසරේ මැයි මස පළමුවනදා මුළුමහත් ලෝකයේම කම්කරු දිනය සමරන අද වන් වූ දිනක රණසිංහ ප්‍රේමදාස මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව ජීවිතයට සමුදුන්නා. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 30 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා. 30 වන ගුණසමරුම් උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී. මෙහිදී රණසිංහ ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පවුලේ සාමාජිකයින් එක්වයි. එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දෙපැත්ත පත්තු වෙන විලක්කුවක් බාර ගන්නකොට මොනම මොහොතකදීවත් මොනම අවස්ථාවකදීවත් රටේ ජනතාව දුකටපත් කරේ. ත්‍රස්තවාදී යුද්ධ දෙකක් තිබියදී රට ශක්තිමත් කරන්නට කර්මාන්ත ප්‍රතිපත්ති දියත් කරා. දුප්පත්කම තුරන් කරන්නට ජනසවිය ක්‍රියාත්මක කරා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අභවයට පත්වීමෙන් වසර 30කට පසුව අද රටට දායාද වෙලා තිබෙනවා බංකොලොත් රටක්. මුදල් නොමැති රටක්. දසලක්ෂ සංඛ්‍යාත රටේ ජනතාව අසරණ භාවයට පත්වුණු රටක්. අද අපි සියලු දෙනාම එකමෙන් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගෝත්‍ර තරාතිරම් බෙහෙදෙන් තොරව එකට එකතු වෙලා සමාදානය ගමනක් බවට අපි පරිවර්තනය කරමු. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.